මහජනතාව පොලිස් ස්ථානවලට නැත්තම් විශේෂ විමර්ශනයකවලට ගියහම එවයිද පැමිණිලි ඉදිරිපත් කරාම මහජනතාවට යම් යම් අසාධාරණයක් වෙච්ච පිළිබඳ පොලිස් මූලස්ථානයට පැමිණිලි ලැබෙන්න ගත්තා. ඒ ප්‍රදේශ භාර නිලධාරීන්ට පිළිතුරු ලබා දෙන්න නොහැකි මට මේ ප්‍රශ්නක් තිබුණා. ඉතින් මේ සියල්ල දිහා සලකලා බලලා තමයි දැනට වසර ගණනාවකට පෙර 2008-09 වර්ෂවල මේ ආරම්භ කළේ පොලිස්පති මහජන දිනය. ඒකට මහජනතාවට පුළුවන් ඍජුවම පොලිස් මූලස්ථානයට ඇවිල්ලා පොලිස්පතිතුමා මුණ ගැහිලා ඒ වගේම ජේෂ්ඨ නිලධාරි මුණ ගැහිලා යුක්තිය හරියට ඉස්තු වුණ නැත්තම් තමාට ඒ පොලිසියෙන් කරලා ද විමර්ශන පිළිබඳ සැකයක් තියෙනවා නම් එවැනි කාරණා පිළිබඳව කරුණු ඉදිරිපත් කළා යම් කිසි සහනයක් ලබා ගන්න. නමුත් මෙය පසුගිය කාල සීමාවෙත් යම් කිසි ආකාරයකින් නතර වෙලා තිබුණා. අද දිනේ 2023 දෙසැම්බර් මාසේ 15 වෙනිදා මේ ආරම්භ කරනු ලැබුවා පොලිස්පති මහජන දිනය. වැඩ බලන පොලිස්පති දේශබන් තේනකොන් මහත්මයා නැවත තීරණය කරා මේ හරහා මහජනතාව අතර සමීප සම්බන්ධතාවය ගොඩනගන්න. ඔවුන්ට යුක්තිය සාධාරණයේ ඉෂ්ට වෙන්න. ඒ වගේම විමර්ශනවලදී තවත් ඒ පාර්ශවවලට අසාධාරණයක් නොවෙන්න. මේ තුල ඇත්තටම පොලිසිය අභ්‍යන්තරයේ පරිපාලන අධ්‍යක්ෂ ආකාරයක ශක්තිමත් වෙනවා. ඒකට හේතුව තමයි පොලිස් ස්ථාවතිවරු ප්‍රදේශ භාරව ඉන්න ඒ කොට්ටාෂ භාර නිලධාරී වැඩිපුර අවධානයකින් කටයුතු කරනවා. මොකද ඒ වගේ මහජනතාවට විශේෂ සහනයක් සැලසෙනවා. පොලිස්පතිතුමා මොවිලා ඒ සිකුරාදාට ඒ තමන්ගේ ප්‍රශ්නය ගැටළු ඉදිරිපත් කළා. ඒට විසඳුම් ලබා ගන්න. මේදී විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි රජයේ නිවාඩු දිනවල මේ පැවැත්වෙන්නේ නැහැ. නමුත් සතියේ සෑම සිකුරාදා දිනකම උදෑසන 9ට මේ ආරම්භ වෙනවා. මහජනතාව ඍජුව ඇවිල්ලා තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. අදාළ ජේෂ්ඨ නිලධාරීන් ඒ විශේෂ අදාළ ජේෂ්ඨ නිලධාරීන් මේ ස්ථානයට සහභාගි වෙනවා. එෙහිදී මහජනතාවට පිළිතුරු ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. හැකි උපරිම ආකාරයෙන් කියන යම් යම් නෛතික රාමුවන් තුල තමයි අපිට පිළිතුරු ලබා දෙන්න හැකියාව ලැබෙන්නේ. මොකද තමට අධිකරණ ක්‍රියාදාමයන් වගේ දේවල් තියෙනවා. ඒ සියල්ල සලකලා බලලා පිළිස්සෙ පැත්තෙන් යම් කිසි ආකාරයක අසාධාරණයක් වෙලා තියෙනවා නම් එය කඩේට කඩනම් පිළිතුරු ලබා දීම තමයි මූලික අපේක්ෂාව.